තන්හා පොදිගසා තව කෙනෙකුන් නසා මොනවද අවසානේදී අරගෙන යන්නේ. මේක හැමදාම අපිට මෙනෙහි කරන්න සිද්ධ වෙනවා. දයදා 21 වෙනිදා මිනිසු පල්ලි ගියා ගොඩක් බලාපොරොත්තු තියාගෙන. ගොඩක් දේවල් ඉල්ලන්න ඇති ගිහිල්ලා. දරුව වෙනුවෙන් ඉල්ලන්න ඇති. බාර කරන්න ඇති. දේව ආශිර්වාද ඉල්ලන්න ඇති. අන්තිමට ඒ බොහෝ දෙනෙකුට පල්ලියෙන් එළියට එන්න හම්බුනේ නැහැ. තණ්හා පොදි ගසා තව කෙනෙකුන් නසා මොනවද අවසානේදී අරගෙන යන්නේ. මිනිස්සු හොඳට තේරුම් ගන්න ඕනේ, හම්බ කරාට වැඩක් නැහැ. ජීවිතේ සතුට ලබන්නේ වියදම් කරන කෙනා. හම්බ කරන කෙනා නෙමෙයි, ජීවිතේ සතුට ලබන්නේ වියදම් කරන කෙනා. ගොඩක් අය මාංශ වෙලා හම්බ කරලා ගෙදරට පුටු සෙට් එකක් ගන්නවා, ඒක වහලා තියනවා වාඩි වෙන්නේ නැහැ. කෑම මේසයක් ගන්නවා, කෑම මේසේ සාලේ තියනවා, ඒක වාඩි වෙන්නේ විසිටර්ස්ලා කන්ද. ගෙදර ආයත කුස්සිය මේසයක් තියනවා වෙන එක. ඉතින් ළමයින්ට මලපයින් නැද්ද? ඒකනේ අපේ මහවුන් හම්බ කරලා ගෙදරට බඩු ගන්නවා, අර පාරේ යනවා ඇවිල්ලා කාලා යනවා, අපි කුස්සිය කනවා. ඔමනික හිතලා බලන්න. තණ්හා පොදි ගසා, මේ පොදි ගැහුවා කියලා සන්තෝෂය නෑ. සමහරව ඇඳුම් ගන්නවා, මේ අවුරුද්ද ගත්ත එක ලබන අවුරුද්දට අඳින්නේ නෑ. අරන් තියනවා පරිස්සමට. වැඩක් තියනවාද? වැඩක් නෑ. පරිස්සම තමයි ඒක අඳින කොටයි ලස්සන. සමහරට හොඳට අම්ම කරන්න පුළුවන්, හැබැයි උට වියදම් කරන්න දන්නේ නෑ. එතකොට හම්බ කළා ගොඩ ගහලා අර නිකන් ඉන්නේ එකට තියලා ඌ යනවා මැරිලා. එහෙම වෙලා නැද්ද? අපේ රටේ ඔය කොළඹ ගොඩාක් පුතාලා ඉන්නවා ඒ වගේ සල්ලි හම්බෙච්චි. ඒ කාගේ පුතාලාද මන් දන්නේ නැහැ. කෙසේ හෝ උන් තමයි කොළඹ කන්නේ ඉඳගෙන. නයිට් ක්ලබ් වලයි කොකේන් එක්කයි ගංජා එක්කයි ඔය ඔක්කොමත් එක්ක කොළඹ කන පුතාලා ටික තමයි ඔය. ඔය අර වියදම් කරන්න තෝ පොදි ගහලා ගිය තාත්තලාගේ පුතු. මාංශ වල හම්බ කරපුන් නෙවෙයි. මේ රටේ අපි තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. පොහොසත්කම තියෙන්නේ සල්ලිවල නෙවෙයි. පොහොසත්කම තියෙන්නේ සල්ලිවල නෙවෙයි. තණ්හාව තියෙන මනුස්සයල ජීවිතේ කිසිම තෘප්තියක් නැහැ. ජීවිතේ කිසිම තෘප්තියක් නැහැ. කන්නේත් නැහැ. කන්නේත් නැහැ. අඳින්නෙත් නැහැ. ගමනක් විමනක් යන්නේත් නැහැ. මොනවද අවසානේදී අරගෙන යන්නේ? හොඳ පෙට්ටියක නම් දාන්න පුළුවන් ඉතින්. ඒත් ඒකත් ඌ ගෙනියන්නේ නැහැ. දවස් දෙක තුනක් පොඩක් දාලා තියන්න පුළුවන්. අපේ රටේ දේශපාලකයෝ හොරකම් කරන හැටි දැක්කහමත් අපිට ඕක හිතෙනවා, මුන්ට මේක වියදම් කරන්න වියල වෙලාවක් නැහැ. හොරකම් කරන හොරකම් කෙරිලි හැටියට. ඒ කියන්නේ පුදුම හොරකම් කිරීම. හොරකම් කරන්නේ ඕක වියදම් කරලා ඉවර කර පරම්පරාකාරකටවත් වියදම් කරලා ඉවර කරගන්න බෑ. සමහර සල්ලි ලංකාවට ගේන්නත් බෑ. ඊට පස්සේ එහෙ ගිහිල්ලා හංගනවා, ඌ මැරෙනවා, ඒවා ඒ රටට. අයියෝ. එක්ක එක මෙහෙ ගෙනල්ලා තියලා මැරියා. ඒත් නෑ ඒක. අඩු ගානේ මේ රටට හරි ඒක. එහෙමත් නෑ. මෙහෙන් හොරකම් කරලා එහෙ ගිහිල්ලා හංගලා. මේවා නිකන් කතාවට කියන ඒවා එහෙම නෙවෙයි, වගකීමෙන් කියන්නේ. මේවට අඳල වැඩක් නැති හින්දා hina වෙලා කියනවා දැන්. අපි මේවා කොහොමද වෙනස් කරගන්න වෙනවා. ඔබ දුක් විඳලා මාංශ වෙලා රස්සාව කරලා මේ රටේ ආයෝජනය කරලා හම්බ කරලා බද්දු කෙවලා නැගිටින්න හදනකොට වැටෙන්න ගහනවා. නැගිටින්න දෙන්නේ නැතුව මුන් හොරකම් කරලා ඒවා ගිහිල්ලා පිට රටවල බැංකු දාලා බැංකු නැතුව වෙන තැන්වල හංගලා සමහර තැන්වල මේ බ්‍රීෆ් කේස් වල ට්‍රංක පෙට්ටි වල සල්ලි හංගපු රටවල් තියෙනවා. ඒවා ඒ රටවල්වත් බැංකු වල නෙමෙයි තියෙන්නේ. මොකක්ද මේ වෙන්නේ? මේක වෙනස් විය යුතුයි.